අයිබෝ නෝගොල් මේකතලා ඉන්නේ මයි හබ් ඩොට් එක එකත් එක්ක අද මම මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ මේ හොට්ස්පොට් කිරීම ගැන. ඉතින් ඒක ගැන කියන්න කලින් කියන්න ඕනේ සමහර අය මගෙන් ඉල්ලලා තිබ්බ මේ පොඩ ප්‍රසන්ට් කරන විදිය වෙනස් කරන්න කියලා. ඒකෙන්ද ඕන අද මං ඉඳගෙන කරන්න නැතුව හිටගෙන තමයි මේ ප්‍රසන්ට් කිරීම කරන්නේ. ඉතින් ඒකත් එක්කම තව අපි කියන්න ඕනේ එකක් තියෙනවා. ඒ තමයි ඔයගලන්ට පුළුවන් අපේ වීඩියෝ එක ආපු ගමන් දැනගන්න. අපි මේ වීඩියෝ එක පෝස්ට් නැත්නම් පබ්ලිෂ් ක්ලික් කරනකොටම ඔයගලන්ට SMS එකක් එන්න ඔයගලන්ට විදිහක් තියෙනවා. දන්නත් නම් ඒ තමයි follow my hub lk කියලා ඔයගොල්ලෝ 4044 ට SMS එකක් එව්වොත් ඔයගලන්ට පුළුවන් ඒ වගේ සර්විස් එකක් ලබා ගන්න. ඉතින් මේකට පොඩි අතරුවක් ඇටින් දාලා රුපියල් 20ක් මාසෙට අය කරේ කියලා එකම නැහැ. පළවෙනි SMS එකට රුපියල් 3ක් කැපෙනවා. එකක් ගන්න Twitter එකෙන් අපි ගන්නෙ නැහැ. ඊට පස්සේ එන හැම SMS එකම ෆ්‍රී තමයි ඔයගලන්ට එන්නේ. ඉතින් හරි. ඉතින් අපි කතා කරමු WhatsApp කිරීම ගැන. WhatsApp කරනවා කියන්නේ ලේසියෙන්ම කිව්වොත් ඔයගොල්ලෝ pen එකක් එහෙම නැත්නම් headphone එකක් එහෙම නැත්නම් printer එකක් මේ වගේ දේවල් ඔයගලන්ට plug කරන්න පුළුවන් නේ. computer එක shut down කරන්න නැතුව කොහොමද ඔයගලන්ට මොකක් හරි pen එකක් ප්ලග් කරන්න ඕනේ හැම වෙලේම කම්පියුටර් එක ෂට් ඩවුන් කරලා පෙන් එක ප්ලග් කරලා ඊට පස්සේ ආයෙ ඔන් කරන්න ඕනේ නෝනා. ඉතින් ඕකට තමයි හොට්ස්ඔප් කරනවා කියන්නේ. ඒ කියන්නේ හැම පවර් ඔෆ් කරන්නේ නැතුව මේව ප්ලග් කරන්න පුළුවන් වෙන එකට. ඔයාලා පුළුවන් ඉතින් ඔක මොකද්ද කියන්න තරම් මොකද ඔක මැජික් එකක්ද කියලා. ඉතින් මැජික් එකක් තමයි. මොකද දන්නවද ඔකල දන්න ඇති දැන් ඔය හાર્ඩ් එකක්. එහෙම නැත්නම් සමහර වෙලාවට හાર્ඩ් නම් සමහර වෙලාවට ඔන් ප්ලග් කරන්න පුළුවන් කම්පියුටර් එක පුච්ච ගන්න නැතුව. එනකොට RAM එක. එතකොට VGA කාඩ් එක. ප්‍රොසෙසර් මේ වගේ දේවල් ඔයගොල්ලෝ ප්ලග් කරනවා නම් ඔල අනිවාර්යයෙන්ම පවර් ඔෆ් කරලා තියෙන ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් අයින් කරලා තමයි මේක කරන්න ඕනේ. ඉතින් ඉතින් මේ USB එහෙම නැත්නම් මේ වගේ සමහර දේවල් ප්ලග් කරනකොට ඔෆ් කරන්න නැති එක අතර මැජික් එකක් තමයි. ඉතින් මේක තමයි අතර හොට්ස්ඔප් කරන ගන්නේ ඒක ටීම් එකේ වුණා. ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ තමයි දැන් ඔයගොල්ලෝ හිතලා බලන්න මොකද කොමර්ෂල් ග්‍රේඩ් දේවල් තියෙන සර්වර්ස් හිතන්න Google එකේ නැත්නම් YouTube එකේ. YouTube එකේ දැන් මේවා සේව් වෙන්නේ මම ඉස්සර ඊට ඇටි මේවා සේව් වෙන්නේ cloud එකක් කියන්නේ අතර වලාකුළකට කියලා. ඒ කියන්නේ නිකන් රේඩියෝ තරංග උඩ තියනා වගේ මේ ඩේටා උඩ කොහේ හරි කැරික් කැරික් තියනවා කියලා මම හිතුවේ. ඊට මේව ඇත්තරම තියෙන්නේ hard drives වල. ඉතින් මේ servers වල තියෙන hard drives වල තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතන්න මේ මොකක් හරි terabyte දෙකක විතර hard එකක් ඔන්න damage ජීගෙන ඉන්නේ. මේ මේගොල්ලෝ ඇත්තරම අපේ ඩේටා වලට ගොඩක් වග කියනවනේ. ඉතින් එහෙම වෙනකොට දැන් මේ hard එක මාරු කරන්න ඕනේ. ඒ කියන්නේ මේක අපි හිතුවා මේවල backup අනිවාර්යෙන් තියෙනවා. backup hard එක මාරු කරන්න ඕනේ කියලා. ඉතින් මේක මාරු කරන්න කලින් server එක off කරන්න ඕන නන දැන් ඉතින් YouTube එක ප්‍රය කරන්නේ නැතුව නොත් නේද කොහමද ඔයගොල්ලෝ මයි හබ්ල් එකේ වීඩියෝස් බලන්නේ. ඉතින් ඒකෙන් දා මේ වගේ අතර මේ කොමර්ෂල් ග්‍රේඩ් දේවල් වලදී මේ hard එතකොට power supply පවා අපිට පුළුවන් hot swap කරන්න. ඒ කියන්නේ මේවා ඔන්න එකේ තියද්දිම මේවා මාරු කරන්න පුළුවන්. ඔයගොල්ලෝ බලන්න හිතන්න power supply එකේ නම් පුළුවන්. ඉතින් මේවා අතර මේ ඉතින් ලුකු වේදමත් දරලා හදන දේවල් හින්දා මේවා සාමාන්‍ය අපි වගේ consumersලාට එන්නේ නැහැ මේ වගේ technologies. ඉතින් එනවාට මේ වගේ අතරම නිකන් කොමර්ෂල් ග්‍රේඩ් දේවල් වලදී මේ වගේ දේවල් වුණත් hard drives එහෙම නැත්නම් මේ power supply වුණත් ඇත්තරම hot swap කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි hot swap කරනවා කියන්නේ. ඉතින් ඇත්තරම මේක ලুকু මැජික් එකක්. මොකද ඉස්සර PS2 වල දන්න ඇදී keyboard එකක් plug කරගමන් ගන්නෑ off කළා ආය on කරන්න ඕනේ. ඉතින් එහෙම හැම කරන්න උනන ඕගොල්ලෝ හිතන්නේ මොන තරම් වැදගත්ද වේද කියලා අපේ ජීවිතේ. ඉතින් ඉතින් hot swap කිරීම හොයාගත්ත කට්ටියට thanks කරන්න. එහෙනම් මම හිතන ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ මොන හරි පොඩි දෙයක් කර ඉගෙන ගන්නත් කියලා මේක අතරම පොඩි ටිප් එකක් වගේ වීඩියෝ එකක් කට්ටිය කියලා තිබ්බා ටිප්ස් වීඩියෝස් නෙමේ දිග වීඩියෝස් හදන්න කියලා. ඒත් සමහර කට්ටිය අර විනාඩි 7ක් වගේ දැක්කම පස්සේ පොඩ්ඩක් බය වෙනවා වීඩියෝ එක ප්ලේ කරන්න. අයියෝ ඩේටා ඩේටා කියලා. ඉතින් කට්ටියට ඔන්න බලන්න පුළුවන් චුටි වීඩියෝස් උත් ඔන්න තියෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකද හම්බෙමු ඔයගලන්ට. සුබ දවසක්.